දිය තැල්ලය සමගම්බන්ධ වී සිටින සියලුම සිසු දරුවන් ඉතාම ආදරයෙන් ගෞඩුවෙන් පිළිගන්නවා මන් සති දෙකක ප්‍රමාදයකින් පස්සේ. අද මේ වීඩියෝ නිකුත් කරන්නේ. ඔගොල දන්නවා මම ඔගොල්ලන්ට ආරම්භ කලය ග්‍රේඩ් ලවන්වල දෙවනි වාරයේ වැරකොටස් ඔක්කොම අපි පද්ධති අවසන් කල්ලා රසාෑන විද්‍යාව දහ එකකොලහස් සේනි දෙකේම දරුවට. ඉතාම හොද ැනුක් ලැබෙන ආකාරයට විීඩියෝ හතක් හෝ අටකින් ඉදිරිපත් කරන්න බලාපොත් වුණ. මංහිතන්න අද රසාන විද්‍යාව අපි දිරිපත් කරන්නේ හතරවන වීඩියෝව. මේකේ පළවිනිියම් අපි කළේ පරමාණුකු විය්හොය. ඒ පරමාණුකු විිය්හය තුළින් රසානික සංගෝගවල බන්ධනවලට ගියා සූත්‍රවලට ගියා ඒ බන්ධන අනුව ද්‍රාව්‍යතාව ගැන කතා කලා දියවීම නොවීම ගැන. ඊට පස්ස අපි සාකච්ඡා කළ ඒ ද්‍රාව්‍යතාව නිසා හටගන්න මිස්තන ඒ මිස්ත්‍රන වර්ග සමජාතීය විෂමජාතිීය මිස්්‍රන දවීය නිර්ද්‍රවීය මිස්්‍රන මේ වයිකිනකි වෙන්කර ගන්න ශිල්පීය කරම පිළිබඳ අපි සාකච්ඡා කලා. අවසාන වීඩියෝවේ මම වර්ණ ලේක ශිල්පයෙන් පස්සේ මේ අද කතා කරන්න යන්නේ. රසාන විද්‍යාවේ ප්‍රධාන මුදුන් මුල. රසානික ගණනය. ඔහුලු දන්නවා අපි හැම තිස්සෙම කෙමස්තිවල මූලිකත්වය දෙන්නේ. අපි භාවිත කරන විවිධ ද්‍රාවන තියෙනවා. දැම් බෙහෙත් විශේසයෙන්. අපි ගත්තොත් පෙත්තක්. හම නත්තන් ද්‍රාවණ වශයෙන් තියෙන බෙහතක්. එහම නත්තං කෘි කුමනාසකයක්. හම නත්ත අපි පානය කරන ජලය මේ හැමයකකම විවිධ ද්‍රව්‍ය දේවෙලා තියෙනවා. මේවල සාන්ද්‍රණය විවිධ ආකාරයට, සාන්ද්‍රණය ප්‍රකාශ කරනවා. එදවට ද්‍රාවණවල සාද්‍රණයේ ප්‍රකාශ කරන මූලධර්ම ක්‍රම. ි අපි මේ පාඩම අවසන් කරන්න. ඊවිට කලින් කතා කරන්නේ ඇහට පේෙන් නැති පරමානුවේ පරමානුවේ ප්‍රමාණආත්මකව. ඒන්නේ ඒ පමා පිළිබඳ පයම්ගිසි ප්‍රමාණයක් අප කොහොමද ගන්නේ විද්‍යාව කොහොම දෙක කළය කියලා අපි මුලින්ම සලකා බත් අපි දැම් බලමු මේ රසානික ගණනය කියන එක. අපි කොහමද ූලිකව සාකච්ඡා කරන්නේ දැන් රසානික ගණනය කොටස් දෙකක් අපි ගන්නවා. පළවනයක තමයි ස්කන්ධ ඒකකයක් නිර්මාණය කිරීම. මේ ස්කන්ධ ඒකකය නිර්මාණය කල්ලා ඉවර වෙලා අපි එනවා මවුලවලට. මේ ද මම ඕගල්ලන්ට කියන්න යන්නේ. මේ දහය ශ්‍රේණය දරුවොත් එකුලා ශේණය දරුවත් මේ පාඩම නිවැරදිව අවබෝධ කර නොගත්තොත් උසස් පෙල පන්තියේ බෞ්ටික රසානයේ ගැටලු කහිපයකට මුහුණ දෙනවා. එවගේම ඊටත් දිගටම යන එකක්තමයි මේ රසානික ගණනේ. හැබැයි වටහැ ගන්න මනාද කියන්නේ කියලා අප ස්සෙල්ලම බලමු මෙහම සරල නිදසුනක්. අපි බල්ලෙක්ගේ ස්කන්ධ ගන්න පුළුවන් කිලෝග්‍රෑම් බොලින් අපි බල්ලගේ ස්කන්ධ කිිලෝග්‍රෑම් බස්සයි. ල්ලක්ෙස්කන්දය කිලෝග්‍රෑම් විස්සයි. අපි ගත්තොත් ගෙම්බෙක් ගෙස්කන්දය ඒකත් කිිලෝග්‍රෑම් බලින් ගන්න පුලුවන් නමුත් එතකොට කිිලෝග්‍රෑම් දසම ගානක් එන්නේ. අපි කැරපොත්ත ගෙස්කන්දය ගත්ත කිිලෝගරෑම් බොලින් තපත් විශාල දසම බිදු බිදුු ගානක් යනවා. එහෙම නං අපිට වෙනවා බල්ලා කිිලෝග්‍රෑම් බොලින් ගෙම්බ අපි ගන්නවා ග්‍රෑම් බොලින් පොත්තා ගන්නවා මිලිග්‍රෑම් බොලිින් අප එත අපිට ගම්බිරිස්සට ඒක මිලිග්‍රෑම් මයික්‍රග්‍රෑම් බොලිින් ගන්න. එහ අබෑටයක් තවත් පුංචි අබෑටයක් මනින් අපි ගන්න ස්කන්ධයමයින කුඩාම ඒ ඇතෝග්‍රෑම් එකක් මේ ඇතග්‍රෑම මහිතන්න ඕගොලන්ට වැඩිය හුරුන ඇතෝග්‍රෑම් අපි ඒජී කියලා කියන්නේ එක ඇටෝග්‍රෑම් එක ග්‍රෑම් දහයරින දහටක්. බලන් කොච්චට පුංචිද. ග්‍රෑම් දහරින දහටක්. මම ඔගොලට කියන්න දහයරින තුනක් කියන්න කියද. එක බැදීම දහා. එන්න දහරන තුන කියන්න. දැසම බිඩුවයි බිඩුවයි එක.ඒන දහරින්න දහට කියන්නේ දසම බිින්්ඩු ක්‍රියක් තියෙනවා. දසම බිින්ඩු තියෙනවා. දහතක්. දහටයි එකයි අත. ඒනම් මෙහෙම ලියාගෙන ගියොත් මේ අගේ. තැම කුඩයි. එ අපිට ගැටලුවක් එෙනවා පරමානුවක් අබෑටය අරන්ද. අප ඕනෑ අබෑටයක් ඇතුළට දාන්න පුළුවන් සෝඩියම් පරමානු කෝටයක් විටර. එහම නං අපිට පරමානුව පිළිබඳ ස්කන්ධය ගන්න විද්‍යාඥඥන්ට පර්යක්ෂණත්මක වැඩ කොටසක් කරන්න වනාා. ඒක ප්‍රතිඵලයක් වසයෙන්, ඔගලන්න මතක ඇති පරමාණුක වි්හය කියනකොට. අපි පරමාණුවක උපාංශෝල්ට කිව්වා ස්කන්ධ ඒකකයක්. පෝටෝන පරමාණුක ස්කන්ධ ඒකකවලින් එකයි. නිටෝනයක එකයි. ඉලෙක්්‍රෝනයක එක්දස් අටසය හතලියෙන් එකයි. එහෙම නං මෙතන දිදැන් අපි නිදසුන් වසයෙන් පරීක්ෂණත්මක ස්වාගෙන තියෙනවා එක්ෙක් පරමාණුවල ස්කන්ද. නිද වස බැලු හිටජන් පරමාණුවක ස්කන්ධදයකීයද එකයි දස්සම හයයි හතයි හතර වැඩි කිරීම දහල් දෙන විසි හතර ග්‍රෑන්. කොච්චන පුංචිද. මේක බෝඩ්ඩගේ ලිවවෝ. බිඩවා බිින්දුු විසි තුනයි එක්දා හහිසය හැත්ත හතර. මෙතන බෙනවා බිඩු විසි තුරක්. ඒනම් කොච්චන පුංචිද. එහම්. හරි අවුලක්. එහෙම නම් මේකදී යම් ක්‍රමවේදයක් භාවිත කලා පරමානු සාපේක්ෂව කියන්. ද සාපේක්ෂව කියන්න එකක් එක සංසන්ධනය කල්ලා තවත් එකක් ගැන කතා කරන එක. දන් ඔගුල්ලො දන්නවා රසාන විද්‍යාවේ පරමානුක ස්කන්ද ඒකකේ වසයෙන් ගත්තේ කාර් මොකදද. කාවන් දොළහා සමස්ථානිකව පරමානුවේ ස්කන්දයෙන් ඩොලහින් එක. මේක තමයි පරමාණුක ස්කන්ධ ඒකකය. එට මේ ස්කන්ධ ඒකකය ඇත්තම අගය එකයි දසම හයයි හතයි හතර හයයි හතයි හතර වැඩිකිරීම දහය රිනු විසි හතර. මෙද මේක තමයි පරමාණුක ස්කන්ද ඒකකේ. එහෙමන කාබන් ඩොලහයි හය සමස්ථානකයේ ස්කන්දයෙන් දොලාහි එකමි එහම නං කාබන් පරමාණුවක ස්කන්දයකෙන් ඒක හරි පුංචි දැ අපි බලමු කාබන් පරමාණුවක ස්කන්දය ගත්තොත් කාබන් පරමාණක ස්කන්ද එකයි දෙසම නමයයි නමයයි ඉතුුණ එකයි දෙසම නමයයි නමයායි ඉතුන වැඩි කිරීම දහය දින විෂතුන ග්‍රහම් මේ කාබන් පරමාණුවක ස්කන්ධි පුංච අගයක් දම මේ ළමයින්ට මේටික කියන්න වටය ගන්න මේක පුංචි අගයා මේ කාබන් පරමානුව ස්කන්ධය දොලාෙන් බෙදන්න. මෙන්න මේක තමයි මෙන්න මේ උත්තර. හගක් අය තේරුම් ගන්න නැහැ දැන් මෙන්න මේ උත්්ටරේ අපිට ලැබිලා තියෙනවා පරමානුක ස්කන්ද ඒකකය ඒ එකයි දෙසම හයයි හතයි හතර වැඩිකිරීම දහ එරන විසි හතර අපිට ඉන්නේ. දැක් ඔන්න බලන්න මේ කාබෙන් පරමාණුවේ ස්කන්දය ග්‍රෑම් එක දොලාහිම් බදෙනවා. මේ දුලාහකයන් කාබන් දොළහ සවස්ථානක. දොලාහි එක. එතකොට ද අපි මේ විදිහෙද බැලුවොත්. ඔන්න බලන්න පොට ඇසිියම් බල සාපේක්ෂ පරමාණුක ස්කන්දය කොහමොතව වැන්න. ඔන්න මම දම් මේක අර්ථය කියනෝ. යම් මූල ද්‍රවවක සාපේක්ෂ පරමාණුක ස්කන්දය යනු. එම මූල ද්‍රව්‍ය පරමානුවක ස්කන්දය බෙදීම කාවන් දුොලහ සමස්ථානිකය ස්කන්දයෙන් දුළහඟ එක. හෙවා මේක හෝ මේක එහෙම න පොටැසියම්බල අපි බලමු පොටසියම් පරමාණුවක ස්කන්දය හයයි දසම හතයි හය වැදිි කිරීම දහයරින විසිතුනු. මේ බල? න්න පොඩස්සියෙන්ම් පරමාණුක ස්කන්දී කරෑ. එහනම් මේක බෙදුවෝටන් මේ අගයින් එකයි දෙසම හයයි හතයි හතර වැඩි කිරීම දහය දන විශ්ෂි හතරින් ගෑම් දැ ග්‍රෑන්් ග්‍රෑම් කැපෙනවනි එම් සාපෙක් පරමාණුක ස්කන්දයට ඒක කෙක් නෑ. දම් මේ සුරු කරන්න බලන් අපි සරලව මේ බලන් ද ඕගලුව නිකන් මේ වැඩ පන්තියද බැරිනම් ගෙදරද. මේක සුළු කරන්න ඕනේ එතකට ළමට හැඟීමෙන්න්නේ. මෙන්න මේටික පැත්තකින් කියයලාටිගම් හයයිදසම හතයි හය බෙදීම එකයිදසම හයයි හත අපි හතලත් අයි කරම දසම ස්ථාන සමාන කරලා දහය දිනමිසිටන වැඩිකිරීම දහය රිනමවිි හතර උටගේනීම. දහය දන විසි හතර වෙනවා. දර්ශකවලද ධනවිසි හතර දින විසිතුන කියන්නේ මේකට දින විස්තුනක් ගියාම දිින විසිතුට දන විසිතුනක් ඉතිරු වෙන්න දහරය. මෙන්න අපිට දැන් ඉතිරුවෙන ආගය ම මෙතන ලියන්නන් හයයි දසම හතයි හය බෙදීම එකයි දසම හයයි හත වැඩි කිරීම දහය. මේක සුළු කල් බලන්. දහය හැදසම හයින් වැඩි කරලා හැරසම හඇත්වම් බදන්න උත්තරයේ තිස්සටයි දසම නමයයි නමය. ඒ කියන්නේ. පොටෑසියම් බල සාපේක්ෂ පරමාණක ස්කන්දය තිස් නම යයි. කියද පොටෑසියම් බල සාපේක්ෂ පරමාණුක ස්කන්දයමේ බලන්න. තිස් නමයයි. කොහොමද මේ තිස් නමයාවයි. පොටර්සියම් පරමාණුවක ස්කන්දය බෙදවා? පරමාණක ස්කන්දය එකකින්. එතකට එනවා පුොටන් සම් බොල සාපේක්ෂ පරමාණුක ස්කන්දී. දැඟ අපි ගත්තුොත් ඕනම මූලදරවය පරමාණනුවක අපි සාපේක්ෂ පරමාණුක ස්කන්දේ හොයන්න එම පරමාණුවේ ස්කන්දය බෙදනවා කාබන් පරමාණුවේ ස්කන්දීෙන් කාබන් දොළහා හය සමස්ථානක ස්කන්දයෙන් දොළලාහහිෙ ඕගලට මේක ලියන්න නැත්තක් හන්න බලන්න ගොඩක්වෙලට ලමයිට අවුල් වෙන්නේ පට දෙක මේකත්. දැම් මේ උත්තරය මෙහමාමන හිතන් අපිට මේක මකලා ඒැන මේක අයිං කල්ලා මේක ලියන්න පුළුවන්. ඩොලාහෙන් එක වැඩි කිරීම කාබන් පරමාණු විස්කන්නේ. දැන් ඔන්න බලන්නක ඕගලන්ට දැ ගන්නන කොට දහය විසිතුුණ දින්න විසිතුුණු. ද බලන්න අපිද මේ කොහොමතිකන් පොටසියල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය පොටසියම් පරමාණුවක ස්කන්දය බෙදීම කාබන් දොලාහය සමස්ථානක ස්කන්දයෙන් දොලාහිඟික. එන කාබන් පරමානුව මේක ස්කන්දය ඒෙන් දොලාහිඟක මේක මේක බැදුවම මේකන්නේ එන මේටික ඇරලා කෙලින්ම මේ බිදන්නක් පුළුවන් එනිසා මේ ඒ තරන් හුවරන්න ප්‍රශ්නලට මික් ලොකූ වැඩවලට අවස්සන මේක ගොඩක්වෙලට යෙදන්නේ මේ සංකයා මතක තියාගෙන උත්සස් පෙළ තන්තිය. ටන් අපි බලමු මේ විදිට සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්දය බිස්තුනයි, පොටඇසිම්වල සාපේක්ෂ පරමාණුක ස්කන්දය තිස්නමයයි, ඔක්ෂජන්වල සාපේක්ෂ පරමාණුක ස්කන්දය. දාසයයි නයිටජන්වල සාපේක්ෂ පරමාණුක ස්කන්දය දාාහතරයි. වි දට ගඩාක් ියන් ගන්න පුළුවන් මේවා කටපාදන් කරන්න එපා දසෑනිික ගණනයේදී වරහන් ඇතුළ දෙනවා. එතකට ඇත්තටම ලමයි මේක තේරුම් ගන්නකු සාපේක්ෂ පරමාණුක ස්කන්ද මේ දසම ගණන් තයනව මේ දසගන අප ගන්නන්න සාමාන පිළි. කෙලින්ම විශසතුරන දස බිඩුුව එක ගන්න විිතුුණ ගන්න. මේක තිස්තටයි දසම නමයයින්නන තිස් නමේගන්න. ඒක වාසියන් මේකව තමයි පරමාණුක බහරය. හනං. පරමාණුක නැස්ටිය දීන ද සෝඩියම් පරමාණුක නැස්ටිය පෝටෝන එකොල හයි නිවුටෝර් දොහයි. එනම් පරමාණුක බාරයදමයි මේ දී ලදීන්. මේ අගේෙත් මේ පරමාණක ාය ප්‍රටෝන දහන නියු්ටෝන විස්ස මගේ ප්‍රටෝනටයි යු්ටෝනටයි එනම් සාපේක්ෂ පරමාණුක කන්දේ පරමාණුක බාරී ගඇන දෙක මේ එකකයි. සාමාන්‍ය පෙළමට්ටම මේ චරක ඔවුලක් නෑ. දැන් අපි යනවා ඉතාමවැදගත් වචනෙකට. මොකදද මේ වචනය. මෝල් එහමනත් තම් මවුල්ලය අද ළමයි දහය කොහ ළමයි සමහරක් මේ මවුලය කියන වචනේ අවුලය කරගෙන තිය මේක අවුල් මවුලය අවුලය මේක අවුල් කරගන්න එපා. මවුලය කියන්නේ මොහක් ඔගොලු දන්නවා දුෂිම කියන්නේ අපි මොකට දොලහකට මවුලය කියන්නේ යම් සංකියාවකට කියන වචනයක් මේ සංखියාව හයයි දසම බිින්දුවයි දෙකයි දෙක වැඩිකිරීම දහය විසිතුුණ. මේ පරමාණු ගණනය සඳහා. මේ රසානික ගණනයට පදනමක්හදන්න වෙහසනු විද්‍යාකයෝ දෙන්නෙක් විද්‍යාවඉන්නවා. එකෙනෙක් ගේලුසැක්. අනිත් එක්කෙන ඇවගාඩ්්‍රෝ. ඒ නිසා ඇවගන්ඩරෝ කතා කරෙන පුදේන මේ ගේලුෂසක් කතාගෙන ගේලුසක් කතාගෙන වායු අවස්ථාව ගැන්න. ඔගොල්ලෝ. ස් පෙල පන්තියේද ගේලිසක් නියමය කතා කරනෝ වායු පරිම සම්බන්ධයක් ගැන. ඇවගඩරෝ සිහිවෙන්න මේ මවුලයට කියන සංක්‍යාව අප කියනවා ඇවගඩ්රෝ අංකේ කියලා. මේ ඇවගාඩ්රෝ අංකේ කියන එකත් පොඩි ප්‍රශ්නයක් සමහ ළමන්ට නිකම් සෙල්ලමක්. මේක ලියලා බැලුවත්. මේ සෙල්ල මේ තරම තේරෙයි හයයිදසම බිඩුවයි දෙකයික දහය විසතුන කියන අගේ තරම අපි දසම ස්ථාන තුරුට බිඳදු තුනා කයින් කරමු හය දස් විසි දෙක හය දස් විසි දෙක ය බිදුවයි දෙකයි දෙක. දසට බිඳුටා විසත් වී. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නමයයි දහයයි එකකුලායි දොලායි දහ තුනයි දහතරයි පහළවයි දසයයි දාහතයි දහටයි දනමයයි විස්සයි. කොහමද ගාන මේක මහ විශාලයි ලෝක ජනගහ නේතත් වඩා. එන්න මවුලයකන සංකියාවක්. මවුලයක තියන ගාන හය දෙසම බින්දුවයි දෙකයි දෙක දහයි විසතුන හෙවක් කියන්න වැැරි තරම් ලොකුවකට අපි පොඩ්ඩකට බලමු. දැන් රසෑන විද්‍යාවේ පධර්ථ අවස්ථ ආකාර කීජකට තියෙන. මේ බලන් පරමානු අනු අයන දඟනමන් නිදසුන් කියනවා. පරමාණු දන්නුවනි සෝඩියම් වැැගනීසියම් කැල්සියම් පොට හැසියම් යකඩ පරමාණු. අනු ජලය ගලුකෝට් සේහම. යන සෝඩියම් ධනායන ලෝඩයිඩ් රිනායන. අන්සු ඇල්ෆාන්සු බීටාන්සු ගැමන්සු. මෙ හතන විදටම තියෙනවා. මේ ඕනම ස්වරූපයක් ගණනය කරන්න අපිට භාවිත කරන්න පුළුවන් මවු්ලේ. හැබැයි. මවුල භාවිත කරන කොට මේ දඩු මතකතියාගන්න ඩෝනේ ඉස්සරහට දානවා ඒ මොන මවුලයද. පරමානු මවුලයක්ඳමල අනු මවුල්ලයක්. අයන මවුල්ල අන්සු මවුල්ල සාමාන්‍ය පෙළ නෑ. අපි අයන අංසු මවුල ගැන කදා කරන්න උසස් පෙල. නමුත් එකමද ඒලවල්ලට ගියහම කියලා වෙනසක් කරගන්න එපා සාමාන්‍ය පල මට්ට මේ හොඳ දඩුුවක් අරගෙන යන්න. ි ැම් බලමු මොකදද පරමානු මවුලය කියන්න. ඔන්න දැම් පරමානු මවුලය. ඔකුල දන්නවා මම දැ කදා කරන්න යන්න පරමානු මවුලයක්. ඔුලු දන්නවා පරමානු මවුලය කියන්න සංගියාව මේ ගාන මේ ගාන ඒක වෙනසක් නෑ දැන් සෝඩියම්බල සාපේක්ෂ පරමාණුක ස්කන්දය විසිතුනයිනි. කාබන්න්නල සාපේක්ෂ පරමාණුක ස්කන්දය දුලායිනි. දැන් අපි අර දසම ගණන්ගී පරමාණුක ස්කන්දය ග්‍රෑම් මුලි මේ වෙන ගතාව. දැන් මොකද්ද සෝඩියම් පරමාණු මෞුලක් ය. සෝඩියම්වල සාපේක්ෂ පරමාණුක විස්කන්ධය විසිතුන ග්‍රෑම් වලින් ගත්තන්. මෙන්න මෙතැන්ට ජී දැම්මූත් මෙතන තියෙනවා පරමානු මෞුලයක්. ඒං. මොකදද මත් මනසට ගන්න ඕනෑම මූල ත්‍රව්‍යියක පරමාණුක බහරය. පරමානුක ස්කන්දය. ග්‍රෑම් වලින් ගත්තුත් මේ ජී ඉතාම වැදගත් අන්න ඒකට කියනවා පරමානු මවුලයා. එහන සෝඩියම් ග්‍රෑම් බිසතුනක් නිකම් බිස තුළනෙමයි පරමාණු මවුලය. එන සෝඩියම් ග්‍රෑම් ිෂසතුනක පරමාණුක යත්තිය ෙනවාන්ස මේ ගන්න. දෝසන් කියාව ග්‍රෑම් බිසිතුනක් පරමාණු විච්චරම් ො මවල්ලයක ීන ගනමී. අපි කාබන් නිකන් දොලහා අප ගන කාබන් දුල පරමාණුකු බර දොලායි. කාබන් මවලෙක් තරාදින් ග්‍රම් දොලහක් කියරගන්න ග්‍රෑම් දොලහක් කියන්නේ මවුල එකක්. එඒම් කාබන් ග්‍රෑම් හැටක් කියන්න කියත් දොලහ කියන්නේ මවුලයක් නැ හැතක් කියන්නේ මවුල පහක්. කාබන් ග්‍රෑම් හැතක. ය හරි සිම්පල් කාපන් ටෑම් දොළහක් මවුලයා. මවුලකතිෙන්නේ ඇව ගාටට ගාන එ මවුලු පහක ඒවගේ පස්කුණය. දැන් තේරනවාද පරමාණු මවුලය කොටච්චර සරලද කියලා. මේක හරිම වැදගත්. දැන් ලමයි ඇත්තටම ඕගල්ලන්ට මතක තියාගන්න පුළුවන් මේ මවුලය කියන්නේ නි්ෂිට සංකියාවක් දෂිමකට දොළහක් වගේ. ව්ලයකට තියෙනවා ඇවගාඩ්ඩෝ සංක්‍යාවක්. අපි දැම් බලමු අනු මවුලය පිළිබඳ අනු මවුලය දැන් අපි අවසන් කලා පරමාණු මවුලය හැම දරුවෙක්ම තේරුම්ගන්නවා අනුවක් මොල්ිකල්ල් එකක් කියන්නේ මොකදද. පරමානු එකකට වැදියෙන් තියෙනවනන් අනුවක් හැබැයි මේ අනු වර්ග දෙකයි සමහන අනු සම පරමාණුක අනු සමහර අනු විසම පරමානුක අනු. ද දේවල් මේ දේවල් තේරුම්ගන්න ඕනේ. අපි තේරුම්ගන්නතුව කටපානං කරන්න යියොත් හිතන්න ඕන දැ ඕන ල සම කියන්න පරමා දෙ පරමාණු කීපයක් එකට එක් අහුණුව එක වගේ. ඔොන බලන් Oxfordක්oxyජ O2. Hy H2, night N2. O O3. මයි සල් රොම්බසිීය සල්ව එස්සයි මේ සම පරමානු කානු. එකම පරමානු එක්කව් වෙලා හැදිච්ච අනු. මේවා අපි කියන්නේ තව විදිියකට මූල දෞ්‍යයානු. ඊළඟට බලමු විෂම පරමාණු කානු. විසම කිය නසමාන. මේ අනු තමයි සංයෝග කියලා කියන්න. ඒනං පරමාණු එකිනකට වෙනස්නං එතන හැදෙන්නේ සානික සංයෝගයක් කාබන් පරමාණු එකක් ක්සිජන් පරමාණු දෙකක් එකක් බැදුුුණොත් කාබන් ඩක්ෂයි් විසම පරමානුක අනුවක්. හයිදිජන් පරමාණු දෙකක් ඔක්සිජන් පරමාණු එකක් එක්ක බැඳුණොත් ජල අනුවක් විසම පරමානුක අනුවක්. කාබන් පරමාණු හයක් හයිඩිජන් දොළහක් ඔක්සිජන් හයක් එක්ක බැදුුණොත් ඒක බ්ලකෝස් විසම පරමානුක අනුවක්. මේ විසම පරමානුක සම පරමාුක අනුවල අන්තර්ගතය අනුවක් හැදෙන්න්න පරමානුුවලින්. එන පරමාණුවට බරත්දේ නවනම්. අනුවකට බරක්තියීම. ඒ කොහොමද පරමානු වලින් හැදෙන අනුවේ බරස්වන්නේ. පරමාණුවලින් හැදෙන අනුව බරස්වන්නේ පරමානුක බර එකතු කොල්ලා. ක්සිජන් ගන් එක පරමානුවක බර දාසයයි. එනම් අනුව බර දාසේවා දෙකක් තිස් දෙකයි. හටජන් එක පරමානුවක බර එකයි. ඒනම් දෙකක් දෙකයි. නයිටජන් ඩා හතරයි. ඒනම් දෙකක බර විසි අටයි. මේ විදිහත අපිට ඕනම අනුවක බර වෙන්න පුළුවන්. අපි මේකට කියනවා අනුක බහරය කියලා. කාබන් ඩාක්ෂයිට බල. කාබ ඩොහ ක්ෂජන් ඩාසේව දෙකක් තිස් දෙකයි මේවා ඔක්කොම ගණ නේදී වරහිගතුර දෙෙනව සිින් සමානයයි දොළහ යෝසාමානය දාසයි. අපි දාාසේව දෙකක් ගන්නවා තිස් දෙකයි දොලහයි හතලිස් සතරයි. එ කාබන් ඩාක්යි් ඩොල අනුක බාරය හතලිස් සතරයි. ජලය හඩජන් එකයි. ඒ වගේ දෙකක්. ෂජන් එකයි එකක දාසයයි. එකතුව දහ අටයි. ගලෝස් කාබන් දොයි දොළහයිව හයක් හැත්ත දෙකයි. හයිර්ජන් එකයි ඒ වගේ දොළහක්. ඔක්සිජන් දාසයයි ඒ වගේ හයක් අනු හයයි. එම් මේටික එකක්ව කොලාම ග්ලුකෝෂ්සල අනුකබාරය එනවා. අනුහායි දොළහයි එකසි අතයි එකසියාටයි හැත්ත දෙකයි එකසියා අසූවයි. එහෙම නං ඕගල්ලන් මතක තියාගන්න රසානික ගණනයට අනි වාර්යෙන්. අනුක බාහර නිවැරදිව දැනගන්ට ඕනේ. මං ඕගලන්ට හොඳ දෙයක් කියන්න. එක දවසක් ගණනක් හදනගොට. අනුක බාරය හොයාගත්තොත් ඒක මනසිතියාගන්න. ඒක තමයි හරි උත්තරී. විභහක ශාලාව කලබලේ ඔගොල්ලු ලිලියන්න ගහම ද උදාහන වසෙන් ද කොපසල්ෆේට ෆයි H2ෝගේ අනුක බාරය ළමයට හොන් එවා රසානික ගණනයද. මේක ලොකු අනුවක්. තම හැටතුන ඇදසම් පහයි සල්ප දිස්පලිකායි. ක්ෂයන් දහසේය හතරක් හැටහතරයි දන දලානු පහ දහටේව පහ අනුවයි ඇත්තටම මේක එකතු කරන්න ගහාාම් ලියන්න ගිහම කරදරයි ඉට වඩා හොඳයි. සදල කොපසල්ෆෙට්ටල අනුක බාරය ළමය මතක තියාගන්නවා දෙසය හතලිස් නමයයි දසව පහයි. සුකරෝ 22 අනුක බහරය තුන්සිය හතලිස් දෙකයි. ඕලවල් ළමයකුට සංයෝග බිස්සි පහක අනුක ාර මතගතියා ගත්තුත් ඔකුලු එකතු කරන්න වෙලාට මතගතියන්න කොන්ඩි කෙන්ු. එකට අනුක බාරය කිය එක සැරක් එකතු කරලා පොඩාසිම්ස් නමයයි මැංගනිස් පනස්පායි ඔක්ෂන් දාාසේව හතරයි. එදකට අපිට ලැබෙනවා කොන්ඩිස්ල අනුක බාරය එකසිය පනස් සටයි කියලා. මේ විදිට සිල්ල නයිටේට අනුක බාර එකසිය හැත්තෑවයි. හුණුගල් සයි. ගෝස්ටික් ෝඩා අනුක බහරය හතලියි සෝඩිය මඩක්තයි සල්ෆරක් හැටයි. ඒමනං මේ අ්‍යහසය කරන්න නිකන් ඉන්න වෙලාට කොල අරගන ඕගලඟ සිලබස් එකකෙට අහන සංයෝග පාස්මවේප්‍රතිික බැලුවාම ගණනයට දීලතින්න සංයෝග බලන්න මේක රසානික ගණනයේ ප්‍රතික්‍රා ආශික ගරන්ගොලට එනවා. ඒ ඒවල අනුක බාර මතක තියාගත්තොත් වඩා හොඳයි කියලයි මං ඕගොල්ලන්ට උපදෙස් දෙන්නේ. සමාන අනු බාර දින සංයෝගත් තියෙනෝ නැ උදාහන වසයෙන් අපි ගත්තොත්. ජූඩියාවල අනුකබාරය. CONH2. මේගන ජුඩියාවල සූත්‍රයහෝරක් අපේ මුත්‍රාවල සයට දෙකක් තියෙන කාබන් දොළහයි ඔක්ෂියන් දාසයයි නයිටජන් ධාහත්‍රේවා දෙක් විසි අටයි. යින් එක ඒ හතරයි දෙවෙෙනත් දෙක හතරයි ඔක්කොම එකදුු කලාම හැතයි මේගේ අනුකාරය හැටයි ඇසිටකම්ලේ විනාකිරි වෙලත් අනුක බාරය හැටයි විනාකිරත් හටයි මිම ැයි. සල් අනුක බාරය අනුවටයි එකදු කොල්ල බලන්න පොස්වරි ඒත් අනුකබාරය අනුවටයි. මේකට වෙලා තියෙන්නේ සල්වෝල්ල පරමාණුක බාරය තිස් දෙකයි. ඇ දෙක් යාගේ තිස්සකයි මෙතර තුනත් තියනවා. අනිත්්ටික සමානයි ෝ හතර ෝ හතර. ඒ මේ පොඩ්ද වෙනස්සෙන් මෙයාගේ තිස් දෙකයි දෙකයි තිස් සතරයි මේයාගේ තිස්සකයි තුනයි තිස්හතරයි මේ දෙක තමමාන්න එ එකම අනුක බාරතන්. දැන් අපි බලවූ අනුකු බාරක එන්න. අපි දැන් කතා කලා අනුක බහර ස්න හැටි. අපි දැන් කතා කරන්නේ යන්නේ අනු මවුලයක් කියන්න මොගක් දෙ කියේලා හරි සරලායි පරමාණු මවුලයක් කියයන්නේ. පරම අනුපාරය ග්‍රෑම් බලින් ගත්තු. ද ජලය අනුකබානය දහටයි. බලන් ජය ග්‍රෑම් දහටක් මෙන්න මේ ජී අකුර ද්‍රෑම් දහටක් කියන්නේ අනුමවුල්ල එකක් අනුමවුලක්. එ ජලය ග්‍රෑම් දහටක අනුකොච්චර දීෙනවාද. මවුලක තියෙන සංකියාව ඇවගාඩඩ සංකියාව. ඒ ජලයග්‍රෑම් දහටක් කියන්නේ අනුමිච්චරක්. ජලයග්‍රෑම් තිිත්සායක අනුොච්ර දීෙනවද මේ ගානය එ ජලයග්‍රෑම් තිිත්සායක් එන මවුල කීයදද දෙකක්. බලන්න ජලයග්‍රෑම් අනුවක් කියන්නේ කොච්චරාක්තය. ජලයග්‍රෑම් අනුවක් කියන්නේ දහට ඒව පහක් දහතක් මවුලයක් නම් පහක් මවුල පහක්. එ ජලයග්‍රෑම් අනුව අනුමවුල පහක්. අනුමවුල පහ අනුකීයද එකක මෙච්චරායි දුසිමක දොළහයි දුසිම් පහක දොළොස්සරපපා හැටයි වගේ මවුල පහක තියෙනවා ඇවගඩ්ඩු සංඛ්‍යයා වගේ පස්කුණයා. එහන්ද ළමයින්ත තේරෙනවා මෙට අසෑනික ගණනේ මොහක්ත කොච්චර ලේසිද. ඕන පොඩි දර්වකුට වනක් පුුවන් හැබැයි හොඳ බද්ධිමටමකින් අහගෙනඉදලලා තේරුම් ගන්න වෙන් කර ගන්න ම නිදසුනක් කියන්න. ඕලගෙන් අහනුව බහුගරන්න පශ්නේ. හයිඩිජන් පරමාණුවක ස්කන්දය වන්නේ. පළවෙනි උත්තර ඇතින. ලමයා වරහන්ඇතු දිනතුර එචක්චමාන එකයි. හයිඩජන්දල පරමාණක බාර එකයි. එතිකට හයිඩජන් පරමානුවක පරමානු එකක ස්කන්දය හ. එට හයිඩජන් පරමානුවත්? ළමයායට පලවෙෙන උත්තරයට ග්‍රෑම් එක තියලා. ඕහොල ගැහ්ුවත් හයිඩජන් පරමාණුවක ස්කන්දය ග්‍රෑම් එකයි කියලා හයිඩජන් බැලුන් එකක් උත්සන්න මහිතන්නේ අලි දහදෙනකුටත් බෑ. අන්න එකයි කියන්න තියනෙ. මොකද හයිඩජන් පරමානුවක බර ග්‍රෑම් එක නෙමෙයි හයිඩජන් මේ බල අපි. හයිඩජන් පරමාණුවක බර කියයද. මේක එක පාර්තය. යන්න බ හයිජන් පරමාණුුවක බාට. අිතන්න හයිල්ිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ද එකයි යන හැට. එම නිසා හජන් ගම් එකක් සමානයි පරමානු මවුල එකයි. මවුල එකයි කියන්නේ කොච්චර කරද. ඇවගාඩ්ඩෝ සංක්‍යාවකට. ඒමනං ඕගොලු දන්නවා. හටජන් පරමාණ ඇවගාඩ්ඩෝ සංකියාවක බර හය දස බින්දුවයි දෙකයි දෙක වැඩි කිරීම දහයි විසතුනක බර තමයි ග්‍රෑම් එක. මේ ලෝක ධනගහන එරත් වැඩි. ඒක බර ඉගෑම් එක එ එකක කීයද ඒ නම් ඇවගාඩ්ෝ සංක්‍යාවක බර ග්‍රෑම් එකන එකක බර කීයද උත්ටරේ. එක බෙදනවා ඇවගාඩ්ඩ සංකියාවේ අන්න බලන්නකෝදැන් ඊළඟ ප්‍රශ්නය පලන්න ම මේ ප්‍රශ්න තුළින් කියන්නක් දැන් ඕගල්ලන්ගෙන් අහනවා කාබන් දයොක්සයි් ග්‍රෑම් විසි දෙකක කාබන් ඩක්සයි ග්‍රෑම් බසි දෙකක තියන අනුගානම තියෙන්නේ බ්ලුකෝස් ග්‍රෑම් කියීකද කියලා ොගද පලස්නේ කාබන් ඩර්ක්සයි් ග්‍රෑම් විසිිත එකක තියෙන අනුගානම තියන්නේ බ්ලුකෝස්් ග්‍රෑම් කීයකද. දැන් ඕගොල්ල බලනවා මේ අනුගණන අහනකොට මවුල ගණන අහනකොට අනුක බහරය අවශ්‍යයි. කාබන් ඩක්ෂල්ල අනුක භාරය හතලිස් සතරයි. ඔහුල ගන දොළහයි දාසේවා දෙකයි. කාබන් ක්සල්් ග්‍රෑම් හතලිස් සතරක් කියන්නේ අනුමවුල එකක්. එ කාඩ ග්‍රෑම් හතලිස් සතරක් අනුක බහරය මෙයාගේ ග්‍රෑම්මලින් හත්තොත් මවුල එකයි. ඒක තුළ තියෙන ගාන හයයි දසම බිින්්ඩුවයි දෙකයි දෙක වැඩිකිරීම දයවිස්ට. ඒවනම් අපිස්ස ලබල්වා කාබණ්ඩක්ෂ ග්‍රෑම් හතලිස් සතරක තියෙනව අනු අවගා්ඩෝ සංඛයා විසිදැකක තියෙන්නේ මේකෙ භාගයයි. ගණනක් වසෙන් බැලුවූ තලස් සතනක මචරයි විසි දෙකගේ කිීීම. හරි විසි දෙකේව එකයි විසි දෙකේව දෙයි. එනන් කාබන් ඩක්යි ග්‍රෑම් විසි දෙක අනු තියෙනවා ඇවගඩ්්‍රෝ සංකියාව බෙදීම දෙක තැගෙන මෙ ග්ලුකෝස්සල් අඩු බරයග එකසි අසුවයි. ඒ ල බන් ල සරක හැත දෙක හයිඩ ජන එක දලලා දසේ හ අනුහය එක්ුව. ග්‍රම්ි එකසි අසුවවා මවුල එකකයි ඒ ග්‍රෑම් එකසි අස්සුවෝක අනුගීයත්ත මවුලයක ඇවගාඩ්ඩෝ සංකියාව මෙන්න මේ ගාන්න ඒන ග්‍රෑම් එකසේ අස්සුවෝක මෙච්චල අනු තියෙනවනම් ග්‍රෑම් මේ විෂි දෙකක තියෙන අනුගාන මෙච්චදයි ඒ අනුගාන තියන්නේ මේගෙන් ග්‍රෑම් කිීජයකද. මේ කෙම් බාගික මෙ තැන බාගෙවෙන්න මෙතනත් දෙකින් බිදින්නපල් එනම් උත්තරේ ග්‍රෑම් අනුවන්. මේ ්‍රසෑනික ගණනය ප්‍රගුණ කළ දඩුවෙක්ට මෙහෙම කරලා කියන්න පුළෝ. ඔගොලු බයවෙන්නපෑ මෙච්චලක හිතන්න ඕන්නෑ. මුලින් හිතන්න ඕනේ. අපි හම දෙයක්ම මනසට ගන්න අවබෝධ කරගන්න අපට කාලය අවශ්‍ය වෙනෝ. ඒ කාලය හොඳට වැය කරලා. අපි මේක කලොත්. තාම වැදගත් රසානික ගන්න. ඊළඟට මම ගොගොල්ලන්ට කතා කරන්නේ මවුලික ස්කන්ද ැ. තාම වැදගත්. මේ බලන්නක මවුලික ස්කන්දය. මොකදද මේ මව්ලික ස්කන්දය. ද මවුලික ස්කන්දය කිව්වා හම දැන්ගන්න බලන්න බ්ලකෝ. අනුකබාර එකසි අසුවයි දැල්ලා මැගින් හවාම කලබයි ගලුකෝන්සල අනුබාරගගේ ග්‍රෑමිකසියක්ල විනාසයි. එ ගලකෝසල් අනු බාර ග්‍රාමිකසි අසුවනක් හැඳකට ගලකෝස්කත්තු අනු ප්‍රකෝටිගා නත්තිවයන. එන කවුද හැඳ උත්සන්. ගලකෝසන් ද ඔොහුට ගොන්්න්නේ අපි වතුර දියගල්ලා එන අලි දහදෙකටුව ගලුකෝස දක් උත්සන් එනිසා ගලුෝස්සල් අු ාර එකසි අසුවයි. ඒ කන්ද එකක දැන් ග්‍රෑම් දම්මුත්. එකොට තමයි කතන්දරේ බානක වෙන අන්න එතකොට අනු මවුල එකක් අනු මවුල එකක්. දැම් බලන්න මවුි මවුක ග්‍රෑම් එකසි අසවා මවලයක ස්කන්ඩය කෑම් ඒ ඒකකේ මොකක්ද එකසය අසුව ග්‍රෑම් මවලයක මේක තමයි මවුලික ස්කන්දය ඒකකේ. පොටු ඒකකේ මේකයි? ලකෝස් ගත්තාම එකසි අසුයි ජම්මෝල් රින එක. අපි ගත්තොත් ලුණු වල මවුලික ස්කන්ධය ුණු සෝඩියම් විසිතුනයි කලෝඩින් තිස් පාහදසම් පහයි. එමනං පනත් සටයි දසම පහයි ග්‍රෑම් මවු. මවුලික ස්කන්දය මවුලයක ග්‍රෑම්. මල්ලක අඹ මල්ලක අඹ වගේ මවුලයක ග්‍රෑම් එට අපි මෞුලික ස්කන්දය තාම වැදගත්. අපි බලමු මෙහෙම ප්‍රශ්නයක් මම ඕගල්ලන්ට කියනවා. දම් මම කියනවා ජූරයා වල මෞුලික ස්කන්දය හැටයි. ජුලියා ග්‍රෑම් තියක තියෙන අනු ගලන කොපමනද කියලා. එසකට බලන්න ජුරයාාවල මෞුලික ස්කන්ධය හටනං ජුරයාල මෞුලික ස්කන්දය හැටනම්. ජුඩයා වල මෞුලික ස්කන්දය හැටනම් මේක තේරුුව මොකක්ද ජුඩයා ග්‍රෑම් හැටක් මවුල එකක්. එ ජුඩිය වල මවුලික ස්කන්දය මෙම නං ජුඩියා ග්‍රෑම් හැටකතියෙනවා මවුල එකක් ග්‍රෑම් තිහක තියන්නේ මවුල භාගය. මවුල බාගය මවුල එකක් කියන්නේ අනුව ඇග අ්ඩෝෂං කියියාවක්. වල භාගයක් යන කියන්න අවගා සං්‍යාව භාග අවගාටව සංක්‍යාව බිඳීම දෙේ. එතකොට මවුලික ස්කන්ධ සංකල්පයත් ඉතාම වැදගත් අපි දැම් මේ ඊට පස්සේ මේ මෞුලික ස්කන්ධයෙන් පස්සේ අපි යනවා ඊළඟ වීඩියෝවේ මේ මවුල වතුර දිය කල්ලා හදාගන්න ද්‍රාවනවල සාන්ද්‍රණය ප්‍රකාශ කරන්න ඒ සාන්ද්‍රණය කියන්නේ ඔකුල දන්නවා ද්‍රව්‍යයක් ද්‍රාවකයක දිය කල්ලා ද්‍රාවනයක් හදන්නේ. මම මිශ්්‍රණ පාටම අවසන් කරගෙන ඉන්නේ. දැන් ඕගලන්ට කෙමස්ත්‍රියල රිත්මය අහුවෙනවා මේ විඩියෝ දිගටම කරගෙන යන්න. දහල් එකලා හැම දර්ුවෙක්ටම රසාන විද්‍යාවට එන ලකුණු විසි හතරක් විතර තියෙනවා. විසි හතර විෂි පහ සමහලට තියවෙන්න පුළුවන්. මේ මුළු ලකුණුගම් ශංක්‍යාවම කෙමෙස්ටවල ලබා ගන්න පුළුවන්. ඒ වගේම උසස් පෙල. තාම ශක්තිමත් විසයක් රසාන විද්‍යා විද්‍යාන්සි. දැන් දරුවනේ අපි සාකච්ඡා කළලා ඊළඟ ීඩියෝ බලබපු දැමුුල්ලන්ට දිගටම මේක බලන්නත්. අමාරුයි මවුලුක ද්‍රාවණවල සාන්ද්‍රනය ම ක්මට ඉදිරිපත් කරන්න. ඒ වගේම අපි දැ පන්ති ආරම්භ කල ලතිනව SSD විද්‍යාතනය අපි ආරම්භ කරනවා අගෝස්තුමාස දෙවනි ඉරිදා ඉඳලා ඉරි උඩේ පාන්දර හතා මාරයදලයි කොළහ මාර වෙනගම් පෑ හතරක. විද්‍යාව ප්‍රශ්න පන්තිය සාකච්ා කරනවා සම්පූර් ගේෙට්ටෙන් ල ඉඳලා මොළු සිලබල් එකකම විභාග ප්‍රශ්නෙක් හැම යුරුට් එකක්ම අපි සාකත්්සා කරනවා. ඒ පශ්න පන්ති ඉතාම සුළු මුදලක් අය කරන්න ලොක ගානක් නෙමෙයි ස්තේ විද්‍යානේශසුන්ට අඩුම ගානක් රුපියල් අටසයයක් වගේ අනිත් දරුවට රුපියල් දහක් වගේ පොඩි මුදලක්. ඒවගේ අපි ගනිතයත් ආරම්භ කරනවා පොලරික්ෂණ පන්ති ඒ පන්තිය තියන ප්‍රහස්පතිින්ද ඒ පන්තිය තියන්නේ සවස පහයිකාලීදලා නමය වෙනකං වහස්පතිින්ද අහවස. හොඳයි ඔගොල සියලු දෙනාම වීඩියෝ නරඹලා ඔගොලගේ යාලූ අතර සයා කරන්න ඒවගේම තවත් අයට බලන්න සබස්ක්‍රයිප් කරනමින් ඉල්ලමින් මම අද ඕගලන්ගෙන් සමුගන්නවා අයිබෝවාන්.